ආයුබෝවන් ඔබක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම නිෂාදී බණ්ඩාරනායක මම සම්පත්දේ ආවංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ යුද විජයග්‍රහණයට වසර 12යි ජීවිත පරිත්‍යාගයෙන් ලද විජයග්‍රහණය කිසිදු හේතුවකට පවා නොදෙන බව අගමැති අවධාරණය කරයි කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කැඩුම්පත සංශෝධන සහිතව සරල බහුතරයකින් සම්මත කළ හැකි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 185,000ක් ලබන අඟහරුවා දාදිවයිනට සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට ඉටුකම විනිවිද භාවයෙන් යුත් අරමුදලක් බව අවධාරණය කෙරේ අර මුදලට දායක වෙච්ච මහජනයාට කියන්නේ පරිත්‍යාග කරපු මේ මුදල් ආරක්ෂා සහගත අත්‍යතේ පරිපාලනය කරනවා කියන කාරණේ මම ඉදිරි අවධානය කරන්න කැමතියි. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 2,50,00,000 ඉක්මවා ඇති බවට නවතම වාර්තා. කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා මාතෘභූමිය පූර්ණ ලෙස නිදහස් කරගෙන අදට වසර 12ක් සපිරනවා. මේ මතකාවර්ජනය ඒ පිළිබඳවයි. එවන විටත් සිය සාහසිකත්වය සහ ම්ලේච්ඡත්වය ලොවට ප්‍රදර්ශනය කර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය අවසන් ගමන් යාම ආරම්භ කළේ 2006 ජූලි මාසයේදී. එවුන්ගේ ම්ලේච්ඡත්වය හා ඉදිරිවාදිකම කෘෂිකාර්මික ජල සැපයුමක් වසාදමා යළි ප්‍රදර්ශනය කරමින්. සේරනුවර මාවිල්ල අරුවමුණ වසාදමා කෘෂිකාර්මික හා පානීය ජල සැපයුම අතීත වූ කොටි ත්‍රස්තවාදීන් සේරනුවර ගොවි ජනපද ව්‍යාපාරයේ අක්කර 30,000කට ආසන්න කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණයකට හානි සිදු කළා. එම නිසා ප්‍රදේශයේ දසදහස් සංඛ්‍යාත පවුල් සංඛ්‍යාවකට සිය දෛනික අවශ්‍යතා සඳහා ජලය නොමැතිවීමෙන් උද්ගත වූයේ දැඩි අර්බුදයක්. අමුණ විවෘත කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම හා දැනුම් දීම් කිසිවක් නොතකන ලද පසුබිමක අවසානයේ සිදු වූයේ අමුණ විවෘත කර ගැනීමට මානුෂීය මෙහෙයුමක් ආරම්භ කිරීමයි. යනුව සති දෙකක පමණ ක්‍රියාන්විතයකින් පසු යලි ගොවින්ගේ ජල සැපයුම සපයා දීමට යුද හමුදාව සමත් වුණා. ඒ සමගම නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අතුගා දැමීමේ ක්‍රියාන්විතය ආරම්භ කිරීමට එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ත්‍රිවිධ හමුදාවට නියෝග කළා. එවක ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධීකරණයෙන් ත්‍රිවිධ හමුදාව ඉතා සැලසුම් සහගතයුරින් නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදය තුරන් කිරීමේ මෙහෙයුම් ආරම්භ කළේ ඒ අනුවයි. එකල එල්.ටී.ටී. සංවිධානයේ පාලනය පැවති සාම්පූර් වෙරුගල් පෙරාරු වාකරේ කදිරවේලි තොප්පිකල සහ කංචිකුඩිච්චාරු ප්‍රදේශ දක්වා එම ක්‍රියාන්විතය ව්‍යාප්ත කෙරුණා. දශක දෙකකට වැඩි කාලයක් කුරිරු ත්‍රස්තවාදයෙන් බැටකමින් බොහෝ කලක් වනගතව රැය පහන් කරමින් සිටි නැගෙනහිර පළාතේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට පූර්ණ නිදහස හිමි වූයේ 2007 ජූලි මාසයේ නැගෙනහිර පළාත මුළුමනින්ම ත්‍රස්තවාදයෙන් තොර බවට ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. ඉන් අනතුරුව ත්‍රස්තවාදයෙන් සමස්ත ශ්‍රී ලංකාව මුදා ගැනීමේ ඊළඟ පියවර තැබූ ආරක්ෂක හමුදාව මන්නාරම සිලාවතුර ප්‍රදේශයෙන් ක්‍රියාන්විත ආරම්භ කළා. එම ප්‍රදේශ මුදාගත් පළමු කාර්ය සේනාංකය පසුව වත්මන් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අනදුන් 58 සේනාංකය බවට පත්වී අඩම්පන් ප්‍රදේශයේ ඔස්සේ මන්නාරමෙන් උතුරට සිය මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඊට සමගාමීව 57 සේනාංකයේ වවුනියා ඉරණේ ඉලුප්පායි කුලම් ප්‍රදේශයෙන්ද 59 වන සේනාංකයේ වැලියෝයේ ප්‍රදේශයෙන්ද ත්‍රස්තවාදයෙන් නිමා කිරීමේ මානුෂීය ක්‍රියාන්විතයට පියවර තැබුවා. දෙවන කාර්ය සේනාංකයේ පාලමොටේ ප්‍රදේශයෙන්ද 3 වන කාර්ය සේනාංකයේ වන්නි විලක්කුලම් ප්‍රදේශයෙන්ද 4 වන කාර්ය සේනාංකයේ නෙදුන්කරණි ප්‍රදේශයෙන්ද සිය මෙහෙයුම් ආරම්භ කරමින් ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටන වේගවත් කිරීමට එක් වුණා. ඒ අතර වාරයේ උතුරේ ජාතික පෙරමුණ වූ කිලාලි මුහමලේ නාගර්කෝවිල් ආරක්ෂක වළල් රැකගනිමින් සිටි 53 හා 55 වන සේනාංක ත්‍රස්තවාදී බැමි බිඳ දමමින් දකුණු දෙසට මෙහෙයුම් ක්‍රියාත්මක කළා. සටන් පෙරමුණු 9කින් තෙරපීමකට ලක් කළ කොටි සංවිධානයේට එරෙහිව අවසන් වශයෙන් ක්‍රියාන්විතයට එක් වූයේ 8 වන කාර්ය සේනාංකයයි. 2009 පෙබරවාරි මාසයේ වන විට මේ සටන් පෙරමුණු සියල්ලෙන්ම අන්ත පරාජයකට පත්වීමෙන් පැමිණි ත්‍රස්තවාදී කල්ලිය පුදුකඩිරිප්පු ආශ්‍රිත වර්ග කිලෝමීටර් කිහිපයක බිම් කඩකට සීමා වුණා. එහිදී ඔවුන් සිය ආරක්ෂක පලිහ ලෙස යොදාගත්තේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්. අහිංසක සිවිල් වැසියන්ට හානියක් සිදු නොවන අයුරින් ත්‍රස්තවාදීන්ගෙන් ඔවුන් මුදා ගැනීමේ යුද උපාය හා සැලසුම් සකස් කිරීමට විරෝධාර රණවිරුවන් සමත් වුණා. 2009 අප්‍රේල් මාසයේ සිට වරින් වර සාමාන්‍ය වැසියන් සමූහ වශයෙන් රජයේ පාලන ප්‍රදේශ වෙත කැඳවා ගනු ලැබුවේ එම උපායුපක්‍රම අනුවයි.
යනුව සියලු සාමාන්‍ය වැසියන් ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගනිමින් LTTE සංවිධානයේ යටතේ පාලනය වූ සම්පූර්ණ භූමිය ආරක්ෂක හමුදා යටතට පත් කර ගැනීමෙන් පසු ත්‍රස්තවාදයට එරෙහි විජයග්‍රහණය 2009 මැයි මාස 18 වෙනිදා ප්‍රකාශයට පත් කෙරුණා. ත්‍රස්තවාදයේ ශ්‍රී ලංකා භූමියෙන් මුලින් උපිතා දමූ බව නිවේදනය කෙරුණේ මේ 19 වෙනි දින කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ කුඩා කල්ලියේ යුද හමුදා ප්‍රහාරයකින් මිය යාමෙන් පසුයි. එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මන සම්බන්ධීකරණයෙන් යුද නාවික ගුවන් හමුදාවන්ට අමතරව ශ්‍රී ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම සිවිල් ආරක්ෂක බලකායද මානුෂීය ක්‍රියාන්විතයට ඍජු හා අමිල දායකත්වයක් ලබා දුන්නා. යුද හමුදාව ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ඉදිරියට ගමන් කිරීමේදී අත්පත් කරගත් ප්‍රදේශයේ බොහෝ විට ආරක්ෂා කරගනු ලැබුවේ පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායයි. එසේම පොලිස් විශේෂ කාර්ය බලකායද නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක ත්‍රස්තවාදයට එරෙහි ඍජු මෙහෙයුම් ක්‍රියාත්මක කළා. රණවිරුවන් එදා ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් සාමාන්‍ය ජනතාව මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර වර්තමානයේද එම රණවිරුවන් රටේම ජනතාව වෛරසයකින් මුදා ගැනීමේ තවත් බරපතල මානුෂීය ක්‍රියාන්විතයකට උර දී තිබෙනවා. කුමන අභියෝග පැමිණියද ජීවිත පරිත්‍යාගයෙන් ලද විජයග්‍රහණය පාවා නොදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කියා සිටිනවා. LTTE ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ 12 වෙනි වර්ෂපූර්ණයේ වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. සභාවේ අවසරය ඇතුව ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශය. ගරු කථානායකතුමනි, අද සුවිශේෂ දවසක්. අපි දීස් වසරක ත්‍රස්තවාදයේ මේ පොළොවෙන් ඔට්ටු ගාලා දාලා අද වසර 12ක් සම්පූර්ණ වෙනවා. 2009 මේ 18 වෙනිදා මට හොඳට මතකයි. මේ මුළු රටේම ජනතාව ජාතික ජයදේව අරන් පාරට බැහැලා තමන්ගේ සතුටේ දා ප්‍රකාශ කළ හැටි. ඒ ජයග්‍රහණේ රටේ එක කුටසක් විතර ලබාගත් ජයග්‍රහණයක් නෙවෙයි. එදා ත්‍රස්තවාදී මිනිස්පලියක් විදිහට යොදාගත්ත ලක්ෂ 4කටත් වඩා වැඩි ප්‍රාණපකරුවන් පිරිසක් අපි නිදහස් කරගත්තා. ජීවත්වන ගේදොර අරක බාන අත්හැරලා බඩු මුට්ටු පොදි බැඳගෙන ජීවිතේ විතරක් අතින් අරගෙන පාරට වැටිලා උතුරු නැගිනීර අපේ ජනතාව සරණගත් ඉන්ලෙස තැනින් තැනට ගිය යුගය අපි නිමා කරලා දුන්නා. අවුරුදු 20ක් විතර අනාථ නිවාසවල ජීවත් වුණ නැගිනීර ජනතාව යලි තමන්ගේ ගෙදරට ගිහින් ගෞරවය ඇතුව ජීවත් වෙන අවස්ථාව අපි අදා දුන්නා. කොයි මොහොතක හෝ කැටි ගහලා වෙඩි තියලා දරුවෝ උස්සලා පොලේ ගහලා මරා දායිද කියලා හිත හිතා හැංගිලා ජීවත් වුණු ගම්මාන උතුරු නැගිනීර ප්‍රදේශවල තිබුණා. සමහර ප්‍රදේශවල පය ගහන්න බැරි තරමට බිම් බෝම්බ වලලා තිබුණා. මාර්ග බාධක අධි ආරක්ෂක කලාප ගැම්මතනම තිබුණා. මේ සියල්ල මේ රටෙන් තුරන් කරලා මරණ බිය නැති නිදහස් දේශයක් බිහි කළ උදාරතව සාදයි. තමන්ගේ දුවදරුවන් යුද්ධයට ඇදගෙන යන්නේ නැතුව රටක් හැදුණු නිසා මේ ජයග්‍රහණයේ උතුරේ ජනතාවටත් නැගෙනහිර ජනතාවටත් අයිති. ශ්‍රීමා බෝධිය ළඟ දළදා මාලිගාවේ කුඩි පල්ලියේ වගේ මඩු දේවස්ථානයේ බෝම්බ පුපුරන්නේ නැති නිසා මේ ජයග්‍රහණය සියලු ආගමිකයන්ට අයිති. තමන්ගේ දරුවා වෙනුවෙන් ඉස්කෝලේ ගේට්ටු මුරකරන යුගය නිමකල නිසා සියලු ජනතාවට මේ ජයග්‍රහණය අයිති. විතරක් නොවේ මේ ජයග්‍රහණය මේ උත්තරීතර සභාව ලැබූ විශාල ජයග්‍රහණයක්. LTTE ත්‍රස්තවාදී මුලින්ම ඝාතනය කරන් පටන් ගත්තේ මහජන නියෝජිතයන්. දොරේ අප්පා ඉඳන් අමෘත ලිංගම්ගේ ඉඳන් සෑම් තම්බි මුත්තුගේ ඉඳන් මහජන නියෝජිත විශාල පිරිසක් ජීවිත අහිමි වුණා. මේ සභාවේ නියෝජිත කළ අගමැති ආර් ප්‍රේමදාස මහත්මයා, ලක්ෂ්මී පදිරගාම, ගාමිණී දිසානායක ලලිත් අතුලමුදිරි, ජේරාජ් ෆනාන්දුපුල්ලි, දමුදසනායක සී වී ගුණරත් ඇතුළු විශාල මහජන නියෝජිත පිරිසකගේ ජීවිත ත්‍රස්තවාදීන් උදුරා ගත්තා. කථානායකතුමනි, එදා යුද්ධයට ගිය කිසි කෙනෙක් ඒ සඳහා ගියේ ජන සංහාරයක් කරන්න නොවේ. එදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාකුට, ඉරු ගුවන් හමුදාපති ශ්‍රෝෂාන් ගුණතිලක ජන සංහාරයක් කරන්න තමන්ගේ සේනාව එහෙමමයි නොයි. සටන් කළේ උතුරේ අහිංසක දරුවෝ අම්මල තාත්තල බීපත් ජනතාව මිනිස් පලියක් කරගෙන ඔවුන් පිටුපසට වෙලා සටන් කළ මිලිච්චින් පිරිසක් එක්ක රණවිරුවන් අද සුව විරුවන් පත් වෙලා අද රටක් වසංගතයකින් බේරා ගන්න සටන් වදිනවා. රට ජාතියට විරෝහී බලවේග එදා යුද්ධයේදී අපට එරෙහි වුණා වගේම අදත් වසංගතයේ දෙවිව ත්‍රිවිධ හමුදා යොදවන්නට එරෙහි වෙනවා. මුත් මතක තියාගන්න ලෝක දරුණු ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කරලා ලෝකෙට ආදර්ශයක් දුන්නා වගේම ලෝකයේ දරුණු වසංගතයට මුහුණ දීලා
මේ රණවිරුවන් ලෝකෙට ආදර්ශයක් දෙන බව ඕනෑම තත්වයකට මුහුණ දෙන්න පුළුවන් පිරිසක් බවට විවිධ හමුදා පොලිස් සිවිල් ආරක්ෂක සෙබළුන් අපිපත් කොට තිබෙනවා. අද වගේ දවසක් මට ඒ ගැන ආඩම්බරයි. ඒ උදාර විරුවන් ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලාංකික ජාතියේ තිබෙන විශිෂ්ට මානුෂික ගුණාංගයක් බව මේ සභාවට මම අවධාරණය කරනවා. ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ යෝජනාවේ සම අනුග්‍රාහක වීමේ දෝෂද්‍රෝහී යෝජනාවෙන් ඉවත් වුණා. ඔබට නිදහස් ලබා දෙන්න රට සාමය උදා කරන්න රණවිරුවන් ජීවිත පූජා කළා. ඒ නිසා කිසිදුම කවර අභියෝගයක් ආවත් දහස් ගණන් ජීවිත පරිත්‍යාග ලබාගත් විජයග්‍රහණය අපි පාවා දෙන්නේ නැහැ. අපිට වටින්නේ මේ රටයි. එදා ත්‍රස්තවාදී මේ පොළොවෙන් හතුගා දැමූ දවසේ උත්තරීතර සභාව ඇමතු මට මතකයි. එදා මා කිව්වා වගේම අදටත් අපට පළමු මව්බිම දෙවනුවම් මව්බිම තිවනුවම් නිදහසින් පසු රට මුහුණ දුන් බරපතලම ඛේදවාචකය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයේ බවත් එය පරාජය කිරීම රටේ උපන් නූපන් ජාතියට ලබා දුන් සදාතනික ජයග්‍රහණයක් බවත් ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ත්‍රස්තවාදය පරාජය කර 12 වසරක් පිරීම නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ප්‍රභාකරන්ගේ මිලේච්ච ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි යයි ලොව බොහෝ රටවල් පෙන්වා දුන්නද එවක ශක්තිමත් නොපසුබට මෙන්ම දූරදර්ශී ඍජු නායකත්වයත් විරෝධාර හමුදාවන්ගේ කැපවීමත් නිසා ලොවක් මවිත කරමින් එම ජයග්‍රහණය රටට උදා කර ගැනීමට හැකි වූ බව අමාත්‍ය කෙහෙරිය රඹුක්වැල්ල මහතා සිය පණිවිඩයේ සඳහන් කරනවා. ලෙයින් දහඩියෙන් කඳුලින් මෙන්ම ජීවිතයෙන් මාතෘභූමිය ආරක්ෂා කර දුන් ජාතියේ සදාතනික විරුවන් වන විරෝධාර රණවිරුවන් ජාතියට ඉටු කළ අමිල මෙහෙවරට අණවි භවනීයත්වයක් ගෙන දී හැක්කේ යළි කිසිදා ත්‍රස්තවාදයට ඉඩක් නොතබීමෙන් බව අමාත්‍යවරයා අවධාරණය කරනවා. එහෙත් අවාසනාවන්ත ලෙසින් ගෙවුණු යහපාලන සමයේ ඒ සඳහා ඉඩ සැලසුණු බවද අමාත්‍යවරයා සිහිපත් කරනවා. වත්මන් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය කටයුතු කරමින් සිටින්නේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙමින් ලොව මානුෂීයම හමුදාව ලෙසින් විරුධාවලියලත් ශ්‍රී ලංකා හමුදාවේද සහය ඇතිව වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද දිවි පරදුවට තබා ඉටු කරන මෙහෙවර තුළින් සමස්ත ලෝකයටම යළි ආදර්ශයක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පත සංශෝධන කිහිපයක් සහිතව සරල බහුතරයකින් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. කථානායක මහින්ද යාපාබේ වර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී ඇති කරුණුවලට අනුකූලව අවශ්‍ය සංශෝධන පනත් කෙටුම් පතට ඇතුළත් කිරීමට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතයේ සභාව ආරම්භයේදීම කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දීර්ඝ පනත් කෙටුම් පතක් වන එහි බහුතර කරුණු ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන්. පනත් කෙටුම් පතේ කරුණු කිහිපයක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙනවා. එහෙත් එම වගන්ති සංශෝධනය කරන්නේ නම් සරල බහුතරයෙන් එම වගන්තිද සම්මත කළ හැකි. තවත් වගන්ති කිහිපයක් 3/2 විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වුවද අදාළ සංශෝධන ගෙනෙන්නේ නම් එම වගන්තිද සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි එහි දැක්වෙන්නේ. මේකට විරුද්ධව මතක විදිහට 21ක් ස්වාමීට ඉදිරිපත් වුණා. රජයේ පැත්තෙන් අපිත් ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේදී මේ පනතට අපේ පැත්තෙන් අපේ යම් යම් සංශෝධන ඉදිරිපත් කළා. ඒ සංශෝධන ඉදිරිපත් කරාට පසුව සුප්‍රීම උසාවිය අද කථානායකතුමාට ලබලා දීලා තියෙන තීන්දුව අනුව අප ලබා දීපු සංශෝධන වලට යටත්ව සරල බහුතරයකින් මේ සම්මත කර හැකි කියන විශේෂයෙන්ම කාර්ක සභා අවස්ථාවලදී අපි එකඟ වෙච්ච සංශෝධනයන් ඉදිරිපත් කරාට පසුව එය සුළු බහුතරයකින් සම්මත කරගන්නට හැකියාවක්. වැරදි ප්‍රතිචාරයක් රට පුරාම දැන් යනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා තිබෙනවායි කියලා වරාය නගර පනත සම්මත කිරීම සඳහා 3/2 බහුතරයක් අවශ්‍යයි. ඒක සම්පූර්ණයෙන් වැරදි. නියම තත්වයේ මේකයි. ශ්‍රේෂ්ඨාධිකරණයට රජයේ ඉදිරිපත් කළා නීතිපති දෙපාර්තමේන්තුව හරහා සංශෝධන රාශිය. ඒ නඩු තීන්දුව කියලා බැලුවා. ඒකේ පැහැදිලිව තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා පිළි අරන් තිබෙනවා. ඒ සංශෝධන පනතට කමිටු අධිරේදී ඇතුළත් කළොත් එතකොට කිසිම
ප්‍රශ්නයක් නෑ. සරල බහුතරයකින් මේ පනත සම්මත කරගන්න පුළුවන් බව ඒ නඩු තීන්දුවේ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. රජය වෙනුවෙන් මම ඊයේ ප්‍රකාශ කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා කරන සියලුම සංශෝධන රජය පිළිගන්නවා කියලා. බ්‍රහස්පතින්දා දවල් වරුවේ කමිටු අධිරේදී ගරු සභානායකතුමා ඒවා යෝජනා කරනවා. ඒතොර ඒවා නීතියට අන්තර්ගත කළ පසු විශේෂ බහුතරයක් කිසිසේත් අවශ්‍ය වන්නේ නැහැ. ජනමත විචාරණයක් කිසිසේත් අවශ්‍ය වන්නේ නැහැ. සරල බහුතරයකින් මේ පනත සම්මත කරගන්න පුළුවන්. අපි මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා නඩු 20ක් 23ක් විතර දාන්න ඉඩ ලැබිලා තියෙන විපක්ෂයට මුණතර ප්‍රජාතන්ත්‍රවාදීද? එහෙම නැතුව අපි අපේ බලය පාවිච්චි කරලා නැහැනේ විනිසුරුවන්ට කතා කරලා. මිනිස්සු හිරේ දාපු යුගයන් මේගොල්ලන්ගේ කාලේ තිබුණේ. අපි කියලා විනිසුරුවන්ට කතා කරලා අපිට ඕන දේවල් සම්මත කරගන්න ආණ්ඩුවක් නෙමෙයිනේ. බොහොම ප්‍රජාතන්ත්‍රවාදී නීති ආධිපත්‍යයේ ඉඩ දීලා වැඩ කරන ආණ්ඩුවක්. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 185,000ක් ලබන අඟහරුවාදා මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව සහ සයින්ෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම මේ දිනවල අඛණ්ඩව ක්‍රියාත්මකයි. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 25,380 දෙනෙකුට ලබා දී තිබෙනවා. එහි දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පිරිසට 292,457 දෙනෙකු ඇතුළත්. සයින්ෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 49,507 දෙනෙකුට ලබා දී ඇති අතර මේ දක්වා එම එන්නත ලබාගෙන ඇති සමස්ත පිරිස 424,823ක්. මේ නිසා ඕනෑම කිරි දෙන මාවකට එන්නත ලබා ගැනීමට නොහැකි යම් කිසි කාරණයක් නැත්නම් සාමාන්‍ය කෙනෙක් විදියට ඒ මව්වරුන්ට පුළුවන් වෙනවා එන්නත ලබා ගන්න. ඒ වගේම එන්නත ලබා ගැනීම මව් කිරි දීම වෙනස් කිරීමට හේතුවකුත් නෙවෙයි. එන්නත ලබා ගැනීමට පෙරත් මව් කිරි දෙන්න පුළුවන්. එන්නත ලබා ගත්තට පස්සේ ලබාගත්තු වහාම මව් කිරි දෙන්න පුළුවන්. දරුවාට මවගේ ශරීරයේ ඇතිවන ප්‍රතිශක්තිය දරුවාට මව් කිරි මගින් ලැබෙනවා. ඒ නිසා දරුවා ආරක්ෂා වෙනවා. මේ නිසා මේ මව් කිරි දෙන සියලුම මව්වරුන් එන්නත් ලබා ගැනීම සුදුසුයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට සහ රාජ්‍ය සේවකයන්ට සයින්ෆාම් එන්නත ලබා දීම ගම්පහ දිසල් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. එහිදී දහසකට පමණ එන්නත ලබා දී තිබෙනවා. සයින්ෆාම් එන්නත් කරන තවත් වැඩසටහනක් පැවැත්තුනේ වෙට්ටුමකඩ මුස්ලිම් බාලිකා විද්‍යාලයේදී. බේරුවල චීනකොටුව කංකානම්ගොඩ සහ අක්කරගොඩ යන ප්‍රදේශවල ජනතාවට සයින්ෆාම් එන්නත ලබා දීමද ඊයේ සිදු කෙරුණා. මොරටුව ජනතාවට සයින්ෆාම් මිනිත ලබා දීම මහජන රතගාල පරිශ්‍රයේදී සිදු කෙරුණා. එම අවස්ථාව නිරීක්ෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුකොඩ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඉතින් රජය මේ වගේ ඉක්මන් තීරණයක් අරගෙන කරපු එක ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම සතුටුයි අපිට මේ වගේ එන්නතක් ලබා දීම ගැන. නෑ මට ලොකු විශ්වාසයක් තියෙනවා මේක ලොකු දෙයක් හොඳ දෙයක් කරේ කියලා. සයින්ෆාම් මිනිත ලබා දීමේ තවත් වැඩසටහනක් අද පැවැත්තුනේ කිරුළපන සිතුමින උත්සව ශාලාවේදී. COVID-19 රෝගය වැළඳුණු 1,734 දෙනෙකු අද හඳුනා ගනු ලැබුවා. මේ අතර සුවය ලැබූ තවත් 1,516 දෙනෙකු රෝහල් වලින් අද පිටව ගියා. යනුව රෝගය වැළඳී මේ දක්වා පූර්ණ සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 121,145ක්. තවදුරටත් ප්‍රතිකාර ලැබුණු පිරිසට 24,810ක් අයත්. COVID-19 පුද්ගල මරණ 19ක් ඊයේ වාර්තා වුණා. ඒ බොරලැස්කමුව, මැඳකීඹිය, වස්කඩුව, මක්ගොණ, කළුතර, පයාගල, මොරටුව, අඹේපුස, ගාල්ල, රඹුක්කන, පොල්ගොල්ල, කටුවන, පාදුක්ක, දඹුල්ල, දෙනිය, හපුගස්තලාව, උඩපිටිවල සහ කඩුවෙල යන ප්‍රදේශවලින් මේ සාමාන්‍ය ගණනය කිරීම අනුව දින 5ක් 6ක් ඇතුළත මේ රෝගය තවත් කෙනෙකුට බෝ කරනවා නම් එක පුද්ගලයෙක් දෙන්නෙකුට බෝ කරනවා නම් සෑම දවස් 5කටම වතාවක් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙනවා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම දින 100ක් පමණ කාලයක් ගත වෙනකොට 20 වතාවක් දෙගුණ වුණොත් මිලියනේ ඉක්මවලා මේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වයේ ඒ ආකාරයෙන් සිද්ධ නොවීමට අවශ්‍ය කරන සියලු පාලන කටයුතු සිද්ධ වෙන නිසා තමයි අපිට මේ ගණනට මේ රෝගීන් පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. COVID-19 හදිසියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා මාර්ගෝපදේශ හඳුන්වා දීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. දැනට පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය අමාත්‍යාංශ සඳහා වන අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් ප්‍රමාදයකින් තොරව සපයා ගැනීමට මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. දැනට පවතින ප්‍රසම්පාදන ක්‍රමවේද සරල කිරීමේ අවශ්‍යතාවද හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එන්නත් වෛද්‍ය උපකරණ හා අනෙකුත් වෛද්‍ය අවශ්‍යතා සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට හැකිවන පරිදි දැනට ක්‍රියාත්මකව පවතින ප්‍රසම්පාදන ක්‍රමවේදය සංශෝධනය කරමින් නව මාර්ගෝපදේශ නිකුත් කිරීම සිදු කරනු ඇති. මේ අතර ලබන 24 සහ 25 රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දින දෙකක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම තීරණයකින් ඇත්තේ රට තුළ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා රජයේගෙන යන සංචරණය අවම කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහායි. මෙමගින් රජයේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට බාධාවක් නොවිය යුතු බව රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය සඳහන්. රාජ්‍ය සේවකයන්ගේ මේ මාස වැටුප ලබන 21 වෙනි දින ගෙවීමටද පියවර ගෙන තිබෙනවා. කොවිඩ් වසංගතය හමුවේ සංචරණ සීමා පැනවීම හා රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මාස වැටුප සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබා දී තිබීම ඊට හේතුවයි. කොවිඩ්-19 රෝගී තත්ත්වය හමුවේ මතුවිය හැකි ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමේ කඩිනම් වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පවතින අඩුපාඩු සහ ගැටලු වලට විසඳුම් ලබා දෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා. ඒ පිළිබඳ සොයා බැලීමේ විශේ෷ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ඔක්සිජන් හිඟයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ එවැනි හිඟයක් මතුව නොමැති බවයි. මේක ගිය තව කෙනෙක් කියපු අර ඔබතුමන්ලා දාපු එක එයා ඒක හදලා වෙන එකක් විදියට එයා ඒක දාපු එක තමයි ඒක වුණේ. ඉතින් ඒකනේ ෆෝල්ට් ගන්න මේක. අඩුපාඩුවක් තියෙනවා නම් රජයක් හැටියට අපි බාර ගන්නවා. දැන් මට ඊළඟට ડોක්ටර් කියන්න දැන් ගම්පහ තත්ත්වේ හරියද නැත්නම් තව මොනවද කරන්න ඕන කියලා මේ PD ප්‍රධානලේකම්තුමිය දෙන්නම ඉන්නවා. දෙන්න දේවල් අනුව නම් අපිට වෙන ආයතනයක් වුණත් අපි කියන පාසුවක් දෙන්න පුළුවන් මට්ටමක තියෙනවා. ආනමඩුව ආණ්ඩිගම සහ පල්ලම සතිපොල නැවත දැනුම් දෙනුතුරු වසාදීමට ආනමඩුව ප්‍රාදේශීය සභාව තීරණය කර තිබෙනවා. කොවිඩ් වසංගතය හමුවේ ජනතාවේ කැස්වීම වැළැක්වීම ආරම්භුණයි. වෙල්ලම්පිටිය මන්සන්දියේ දමාගොස් සිටි මහලු යුවලකට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙනවා. එම යුවල ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි තහවුරු වී ඇත්තේ. ඔවුන් IDH රෝහලට ඇතුළත් කෙරුණා. මහලු යුවලට ආහාර ලබා දී නාවා පිරිසිදු කළ පිරිස්ද සොයා ඔවුන් නිරෝධායනයට යොමු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළා. කොවිඩ්-19 කාන්තා රෝගී ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති වෙන්නප්පුව ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ කටයුතු සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එම නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇඳන් 20ක් පරිත්‍යාග කිරීමද සිදු කෙරුණා. පොළොන්නරුව මහරෝහලට දැඩි සත්කාරයෙන්දන් 8ක් කඩිනමින් ලබා දීමට රජය පියවරගෙන තිබෙනවා. එම දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ඇඳන් 2000ක් සූදානම් කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර යන මහත්වරු රෝහලෙහි එම තත්ත්වය නිරීක්ෂණය කළා. අරණායක දිසා රෝහලට ඇඳන් 130ක් සහිත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ඇඳන් හා මෙට්ට පිරිනැමීම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. රුපියල් 46 ලක්ෂයක් මීට වැය කර තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයේද දිවයින පුරා පිහිටි කොවිඩ්-19 රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. අනුව කොළඹ ජාතික රෝහලට අවශ්‍ය උපකරණ තොගයක් අද පරිත්‍යාග කෙරුණා. අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ මැදිහත් වීමෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුවේ දායකත්වය යටතේ මේ ක්‍රියාත්මකයි. අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කරමින් සිටි 223 දෙනෙකු අත්අඩංගුවට බව පොලිසිය පවසනවා. එවගේම ඊයේ දිනේදී ඇඳුරුම්පත් අංක ක්‍රමවේදය උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයින් 141 දෙනෙක් පමණ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. රාත්‍රී කාලයේ සංචරණ සීමා පැනවෙනවා වගේම දහවල් කාලය තුළ සංචරණය සිදු කිරීමේදී ආයතන පවත්වාගෙන යාමේදී නිරන්තරයෙන්ම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. බ්‍රැන්ඩික්ස් ආයතනය ලබා දුන් ගොඩනැගිල්ලක ස්ථාපනය කෙරුණු මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වාටු 3කින් සමන්විතයි. එකවර ප්‍රතිකාර ලැබී හැකි රෝගීන් සංඛ්‍යාව 1200ක්. නවීන තාක්ෂණ මෙවලම් ඇතුළු නේවාසික රෝගීන්ගේ මානසික ඒකාග්‍රතාව සුරැකෙන පහසුකම් රැසක් මධ්‍යස්ථානයේ සතුයි. යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ එක්ව දින 10ක් වැනි කෙටි කාලයකදී මෙහි ඉදිකිරීම නිම කිරීම විශේෂත්වයක්. රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ ආබාධිත රණවිරුවන් පැය 24ක් වැනි කෙටි කාලයකදී ඊට අවශ්‍ය ඇඳ ඇතිරිලි කට්ටල 2000ක් මසානිම කළා. ප්‍රායෝගිකව නිවෙස්වල ප්‍රතිකාර දිය නොහැකි එහෙත් බරපතල රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන්ට මෙහිදී ප්‍රතිකාර කිරීමට නියමිතයි. රෝහල් වල ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීම සහ ආසාධ්‍ය රෝගීන් වෙනුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සලසා දීම එමගින් අපේක්ෂා කරනවා. බොන්නවන රෝගවලට දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය සේවා සැපීමද විශේෂත්වයක්.
මෙහි ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ යුද හමුදා වෛද්‍ය බලකාය එක්වයි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඉටුකම සමාජ ආරක්ෂණ අරමුදලින් දැඩි සත්කාර ගිලන් රථ 10ක් මිලදී ගැනීමේදී වංචාවක් සිදු වී ඇති බවට ඇතැම් පාර්ශ්ව එල්ල කරන චෝදනා පදනම් විරහිත බව ජනාධිපති කාර්යාලය පවසනවා. එම අරමුදලේ සියලු ගනුදෙනු සිදුවන්නේ විනිවිද භාවයෙන් යුතුවයි. ඊට කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවේ. ගිලන් රථ මිලදී ගැනීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමක් ඇති බවට ඇතැම් පිරිස් නගන චෝදනා මුළුමනින්ම පදනම් විරහිත බවයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ. ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් දැඩි සත්කාර ගිලන් රථ 10ක් මිලදී ගැනීම සඳහා වෙන් කරන ලැබූ මුදල රුපියල් 19,40,00,000. ඒ සම්බන්ධයෙන් පසුගිය 10 වනදා ජනාධිපති මාධ්‍යංශයේ විසින් ඉටුකම අරමුදලේ සියලු වියදම් සම්බන්ධයෙන් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා. ගිලන් රථ එක මිල රුපියල් 194,00,000 බව එහි සඳහන්. එහෙත් ඇතැම් සමාජ මාධ්‍ය සහ දේශපාලඥයින් ගිලන් රථ මිල ගණන් සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදු කළා. එක් ගිලන් රථයක් රුපියල් 180,134,00,000 මුදලකට මිලදී ගැනීමට හැකිව තිබියදී බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් ඊට රුපියල් 194,00,000 වැනි මුදලක් ගෙවීමට ක්‍රියා කරන බවයි ඔවුන් චෝදනා කළේ. ජනාධිපති කාර්යාලයේ මූල්‍ය නිලධාරි රවීන්ද්‍ර විමලවීර මහතා එය දැඩිව ප්‍රතික්ෂේප කරනවා. බැසිල් රාජපක්ෂ මහතා ඉටුකම අරමුදලේ හෝ කොරෝනා මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ සමාජිකයෙකු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ සියලු මිලදී ගැනීම සිදුවන්නේ ඉටුකම අරමුදල හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්වයි. ලොව භාවිත කරන ගිලන් රථ වර්ග දෙකක් පවතිනවා. ඒ බේසික් ලයිෆ් සපෝර්ට් ඇම්බියුලන්ස් සහ ඇඩ්වාන්ස් ලයිෆ් සපෝර්ට් ඇම්බියුලන්ස් ලෙසයි. මූලික ප්‍රතිකාර පමණක් අවශ්‍ය රෝගීන් ප්‍රවාහනය සඳහා බේසික් ලයිෆ් සපෝර්ට් ඇම්බියුලන්ස් භාවිත කරනවා. සුවසැරිය ගිලන් රථ සේවාවද එම ගණයට අයත්. එහෙත් ඇඩ්වාන්ස් ලයිෆ් සපෝර්ට් ඇම්බියුලන්ස් රථ යොදා ගැනෙන්නේ අසාධ්‍ය රෝගීන් ප්‍රවාහනය හා රෝහලක සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා තවත් රෝහලකට රැගෙන යාම සඳහායි. එම නිසා සාමාන්‍ය ගිලන් රථයක පවතින පහසුකම් වලට වඩා අතිනවීන දැඩි සත්කාර වෛද්‍ය පහසුකම් වලින් ගිලන් රථ සමන්විතයි. ෆෝටබල් වෙන්ටිලේටර්, ඉමර්ජන්සි බොක්ස් විත් ET ටියුබ්ස්, ඕරල් එයාවේ, ලැරින්ගස්කෝප් ඇන් ඩ්‍රග්ස්, ඔක්සිජන් සිලින්ඩර්, මොනිටර් විත් DP, ඩෙෆිබ්‍රිලේටර්, ස්පිනල් බෝඩ්, ඉන්ෆියුෂන් ෆම්ස්, ස්ටෙජිල් යන නවීන වෛද්‍ය උපකරණ ඊට ඇතුළත්. ගිලන් රථ ප්‍රශ්නය කමිටුව ඉදිරියට ආවේ හමුදාංශයේ නිලධාරි මහත්තු මේ සකස් කරලා තියෙන්නේ මේ යෝජනාව. සාමාන්‍යයෙන් අපේ ළඟට එන යෝජනා සියල්ලක්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුමත කරපු යෝජනා. සෞඛ්‍ය අමාත්‍යාංශයම තමයි අදාළ නීති රීති රෙගුලාසි ආදී දේවල් අනුව ඒ මුදල් වියදම් කරන්නේ. රැස්වීම් දෙකක මට මතක හැටියට සාකච්ඡා කළ තමයි මේක අනුමත කළේ. මේ යෝජිත ගිලන්හල් වර්ගය වැඩි දියුණු කරන ලද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අභ්‍යන්තර වශයෙන් අන්තර්ගත ගිලන් රථ පෙළක්. ඒ මුලින් කියපු සාමාන්‍ය මට්ටමේ ගිලන් රථයකත් මේ ගිලන් රථයකත් අතර මිලේ විශාල වෙනසක් තිබෙනවා. එකක මිල සාමාන්‍ය ගිලන් රථයක එකක මිලට වඩා විශාල ප්‍රතිශතයකින් වැඩි වෙන්නට පුළුවන් බව දැන දැනයි අපි මේක අනුත් කළේ. ඇතැම් පුද්ගලින් 2017 වසරේ ගිලන් රථ මිල ගණන් 2021 වසරට සංසන්දනය කරමින් අදහස් පළ කිරීම හාස්‍යට කරුණක් බවයි ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන්නේ. 2017 වසරේ ඩොලර 1 මිල රුපියල් 154ක් වූ අතර වර්තමානයේ ඒ රුපියල් 198ක්. එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලෝක වෙළඳ පොලේ වෛද්‍ය උපකරණ මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා. නව ගිලන් රථ ගෙන්වීමේදී විනිවිද භාවයෙන් යුතුව ටෙන්ඩර් කැඳවීමක් සිදු කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා. එහිදී අඩු පිරිවැයක් ඉදිරිපත් කර තිබුණේ ෆියුචර් ඔටෝමොබයිල් ප්‍රයිවට් ලිමිටඩ් ෆෝඩ් සමාගමයි. ඒ අනුව ගිලන් රථවල ඇති උපාංග ප්‍රමාණය ගුණාත්මක බව විදේශ මුදල් හුවමාරු අනුපාතය හා ගිලන් රථයේ වත්මන් වෙළඳපොළ මිල හා අදාළ වෛද්‍ය උපකරණවල වර්තමාන මිල සැලකිල්ලට ගනිමින් ෆෝඩ් ආයතනයට අදාළ ගිලන් රථ ගෙන්වීමට අවස්ථාව පිරිනැමුණා. අදාළ තීරණයට එළඹුණේ ඉටුකම සෞඛ්‍ය සමාජ ආරක්ෂණ අරමුදලේ සමාජිකයින් 17 දෙනාගේ ඒකමතික තීරණයක් ලෙසයි. කිසිදු දේශපාලන නියෝජනයක් නොමැති එම කමිටුවේ සභාපති වන්නේ මහබැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතායි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් JJ රත්නසිරි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහතුරුද කමිටුවට ඇතුළත්. සෙසු සමාජිකයින් අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රේගු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, සතුස සභාපති රියාඩ්මිරාල් ආනන්ද පේරිස්, සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියානන්ද සිල්වා, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් ඉන්දිකා විජේගුණවර්ධන, ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදීර යන මහත්ම මහත්මීන්ද වනවා.
මහබැංකුවේ නියෝජ්‍ය අධිපති NWGRD නානායක්කාර මහබැංකු ප්‍රධාන මූල්‍ය නිලධාරි WP රසල් ෆොන්සේකා හිටපු විගණකාධිපති S ස්වර්ණජෝති නීතිඥ JMSG ජයසුන්දර සහ ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි රවීන්ද්‍ර විමලවීර යන මහත්වරුද කමිටුවට ඇතුළත් කරන ඕනම දෙයකට විවේචනයක් හොයන්න පුළුවන් හොඳ පැත්ත යට දාලා ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන් අවසානයේහි සැබෑ තත්ත්වය මිනිස්සු අවබෝධ කරගෙන ඔය කියන විවේචන ටික ටික නැති වෙලා යෑමේ ස්වරූපයක් මම දැකලා තියෙනවා මේ රටේ මිනිස්සු අතිමහත් සංඛ්‍යාවක් මේකට උදව් වෙලා තියෙනවා නිසා සද්භාවයෙන් මිනිස්සු මේ දේ කරන්නේ අපි සද්භාවයෙන් කරුණු ඉතාමත්ම සැලකිල්ලෙන් හොයලා බලලා පරිස්සමෙන් මේ මුදල් වැය කරන්නේ අර මුදලට දායක වෙච්ච මහජනයාට කියන්නේ පරිත්‍යාග කරපු මේ මුදල් ආරක්ෂා සහගත අත්‍යන්ත පරිපාලනය කරනවා කියන කාරණේ මම මේදී අවධානය කරන්න කැමතියි පසුගිය වසරේ මුල් භාගයේ ආරම්භ වූ කොවිඩ් වසංගතය පාලනයට සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා රජය මේ වන විට රුපියල් කෝටි 13,800ක් වැය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. කොවිඩ් වෙනුවෙන් අපේ රජය මේ තාක් කල් වැය කරලා තියෙන මුදල පිළිබඳව මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. 2020 වසර තුලදී කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වූ ජනතාව සඳහා රුපියල් 5000ක දීමනාවක් දුන්නා. ඒ සඳහා වැය වුණු මුදල රුපියල් මිලියන 56,593ක්. රුපියල් මිලියන පොඩි පොඩි ගණන් නෙමෙයි. ඊට පස්සේ නිරෝධායන කටයුතු සෞඛ්‍ය යටිතල පහසුකම් ඖෂධ සහ සැපයුම් සේවා යනාදිය වෙනුවෙන් රුපියල් මිලියන 29,045ක්. නිවාසවල නිරෝධායනට යොමු කරපු පවුල් සඳහා රුපියල් 10,000ක බඩු මල්ලක් ලබා දීමෙන් මිලියන 2,846. ගොවි නිෂ්පාදනය මිලදී ගැනීම සඳහා මිලියන 88යි. සියලුම එකතු කිරීම එන්නේ ගරු කතානායකතුමනි මිලියන 96,058ක්. ඒ කියන්නේ බිලියන 96ක්. ඒ වගේම 2021 සඳහා රුපියල් බිලියන 41.9ක් අපි වැය කරලා තියෙනවා. මේ අය කතා කරන වාගේ නෙමෙයි. රජයේ ඍජුවම දැනට රුපියල් බිලියන 138ක් වැය කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 13,800ක්. මේ කොවිඩ් අර්බුදයට එකම උත්තරේ තමයි එන්නත. දැන් වැක්සීන් එක අවුරුද්දක් පරක් විලංගාවට ඔක්තෝබර් නොවැම්බර් මාස තමයි ඒක පිට උනේ. තෑඹ එන්නත ලැබිලට තමුන් ආසල අවුරුදු 30ක යුද්ධය කරන කොටත් අපේ කකුලෙන් ඇද්දා. තරත් පොන්සේක අපේ හිටපු යුදාමුදා පුතුමාගෙන් ඇහුවා කිලිනොච්චිද මදවත්තිද යන්න කියලා. මතකද? ඇහුවනේ ඔබතුමාගෙන්. ඕන ගණකොඩ යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්වා. කවුද කිව්වේ කියලා මං කියන්නේ නැහැ. ඔබේ හෘද සාක්ෂිය ඔබ කතා කරයි. එවැනි ඉතිහාසයක් තිබුණා. ත්‍රස්තවාදී අවසන් කරන එකට අත තියන්න මේ මල්වට්ටි අත ගැව්වේ නැහැ. ඒ වගේම කොවිඩ් මේ මර්ධනය කිරීමේ මේ රෝගේ රටෙන් තුරන් කිරීමේ මල්වට්ටියත් මේගොල්ලෝ අත ගහන්නේ නැහැ. මේගොල්ලෝ කරන්නේ අපේ කකුලෙන් අදින එක කකුලෙන් ඇද්දා රජයක් හැටියට අපි ආර්ථිකයත් මෙහෙවගෙන මේ වගකීම ජයග්‍රහණය කරනවා කියන එක මතක් කරනවා. ඉන්දියාවේ කොරෝනා ආසාදිත සමස්ත සංඛ්‍යාව අද වන විට මිලියන 25 ඉක්මවා ඇති බව නවතම වාර්තා පෙන්වාදෙනවා. එරට ආසාදිතින් සංඛ්‍යාවෙහි යම් අඩුවීමක් ඊයේ දක්නට ලැබුණද කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ ඉහළ අගයක පැවති බවයි එම වාර්තා සඳහන් කරන්නේ. ඉකුත් පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා නව ආසාදිතයන් 263,045 දෙනෙකු හඳුනා ගනු ලැබුවා. එම කාල සීමාවේ සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4,340ක්. ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව 278,000කට අධිකයි. වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය සඳහා එරට ප්‍රාන්ත මෙන්ම ප්‍රාදේශීය වශයෙන් අගුලුදැමීමේ නෛතික ක්‍රියාවලිය මනා පිටිවහලක් වූ බව සෞඛ්‍ය අංශ පවසනවා. ඉන්දියා අගනුවර යළි වසා තිබීම නිසා විවිධ ප්‍රදේශවලින් පැමිණි සංක්‍රමණික කම්කරුවන් යළි සිය ගම් ප්‍රදේශ වෙත යාමේ අපේක්ෂාවෙන් බස් නැවතුම් පොළවල පෙළ ගැසී සිටිනු දැකගත හැකි. මේ අතර ඉන්දියාව COVID-19 රෝගය සඳහා නව ඖෂධයක් හඳුන්වා දී තිබෙනවා. එය රෝහල් වෙත බෙදා හැරීමටද පියවර ගැනුණා. මෙම ඖෂධය ප්‍රථමයෙන් දිලි නගරයේ රෝහල් වෙත බෙදා හරින බවයි බලධාරීන් පවසන්නේ. එය COVID-19 රෝගීන්ට මහඟු පිළිසරණක් වනු ඇති බවට විශ්වාස කෙරෙනවා. එහෙත් ඇතැම් පාර්ශ්ව පවසන්නේ මෙම ඖෂධය භාවිතය සඳහා ප්‍රමාණවත් දත්ත නොමැති බවයි. මේ ඖෂධය ලබා දුන් රෝගීන් ඉක්මනින් සුවය ලැබූ බව ඉන්දිය රජය කියා සිටිනවා. ආසාදිතයන් බොහෝ දෙනෙකුට නව ඖෂධය ලබා දීමෙන් පසු ඔක්සිජන් බාහිරින් ලබා දීම අවශ්‍ය නොවූ බවද ඉන්දිය රජය නිකුත් කළ නිවේදනයක සඳහන්. මුදූර්හි සිත්තාර් පාලම අසල අනවසර වැලිකොඩ දැමීමේ ස්ථාන කිහිපයක් වැටලීමේ ඒකාබද්ධ මෙහෙයුමක් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහභාගිත්වයෙන්. ගුවන් හමුදාවේ අංක 3 සමුද්‍රීය නිරීක්ෂණ බලගණයට අයත් බීච් ක්‍රාෆ්ට් B200 ගුවන් යානය මගින් කළ නිරීක්ෂණයට අදාළ තොරතුරු මත වැටලීම සිදු කෙරුණා. ගුවන් හමුදාවේ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ආධාරයෙන් ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා හා පොලිස් විශේෂ කාර්ය බලකායේ බටයෙන් ගුවනින් එම ස්ථානයට ගොඩබස්සනු ලැබුවා.
ගුවනින් සහ ගොඩබිමින් කරන ලද මෙම මෙහෙයුමේදී වැලිගොඩ දැමීමේ යෙදී සිටි 56 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ට්‍රක් රථ 8ක්, ට්‍රැක්ටර් 13ක්, බෝට්ටු 34ක් සහ යතුරුපැදි 37ක් ආරක්ෂක අංශ භාරයට ගනු ලැබුවා. මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ මග පෙන්වීම යටතේ. ආරක්ෂක අමාත්‍යාංශය අලුතින් ඉදිකෙරුණු ශ්‍රී ජයවර්ධනපුර අකුරේගුඩ නව ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ස්ථාපනය අද උදේ සුබ මොහොතින් සිදු කෙරුණා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. නව ආරක්ෂක මූලස්ථානයේ විවෘත කිරීම 12 වැනි ජාතික රණවිරු දිනය හා සමගාමීව සිදු කෙරුණා. විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. නව පරිශ්‍රය තුළ ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ සෙසු ආයතනද ස්ථාපනය කෙරෙනවා. දැනට යුද හමුදා මූලස්ථානය ස්ථාපනය කර ඇති එම පරිශ්‍රයේ නාවික හා ගුවන් හමුදා මූලස්ථානද පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව එය දිවයිනේ විශාලතම කාර්යාල සංකීර්ණයේ බවට පත්වනවා. ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේ වැඩ ආරම්භ කිරීම සංකේතවත් කරමින් ආරක්ෂක ලේකම්වරයා රණවිරු වැටුපා දීමනා පිළිබඳ දින ලේඛනය අත්සන් තැබුවා. රජය COVID-19 අරමුදල විනිවිද භාවයකින් යුතුව පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. ජනතා අමතල් නිවැරදි කාර්යයන් සඳහා පරිහරණය වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණා. COVID-19 අරමුදලේ මිලියන 1752ක් මේ මොහොත වෙනකොට එකතු වෙලා තියෙනවා. ඒ මිලියන 1752කින් රජය කෝටි 16ක් වියදම් කරලා තියෙනවා. දැනට එක පැත්තකින් ගත්තාම යටිතල පහසුකම් සංවර්ධනයට, ඊළඟට අපිට PCR පරීක්ෂණ කරන්න, ප්‍රවාහන පහසුකම් වලට, ඊළඟට ක්වොරන්ටයින් ෆැසිලිටිස්, එහෙම නැත්නම් මේ නිරෝධායන කටයුතු වලට එක්කලා, ඊළඟට ඉදිරියේදී තියෙනවා නැත්නම් එන්නත් ක්‍රියාවලියටත් රජය වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා මිලියන 400ක විතර ප්‍රමාණයක්. ඒ වගේම තමයි ඇම්බියුලන්ස් පිළිබඳව කතාවක් ඇති වෙලා තියෙනවා. මේ ඇම්බියුලන්ස් සඳහා නියමිත මිල ගණන් හරියාකාරව ඒ නියම ක්‍රමවේදය අනුගමනය කරලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මිලදී ගැනීම රජය වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට 2021 බැලන්ස් එක අපි හිතනවා මේ වියදම් සේරම වුණාම මේ බැලන්ස් එක මිලියන 1360ක් මේ අරමුදලේ තියෙනවා. මේ අරමුදල සම්පූර්ණයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණන අංශය විගණනය කරනවා. ඒක මේ පිළිබඳව පාර්ලිමේන්තුවට මේ සියලුම කරුණු කාරණා ඉදිරිපත් කරනවා. මේ සම්බන්ධයෙන් රජයේ පැත්තෙන් විනිවිද භාවයක් ඇති මේ රටේ ජනතාවගේ මුදල් කිසිම ආකාරයකින් අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න නැතුව, නාස්ති කරන්න නැතුව මේ මුදල වියදම් කරන්න රජයේ බලාපොරොත්තු වෙනවා. රජය ඒ සම්බන්ධයෙන් ඒ වගකීම රජය ගන්නවා. දැන් ඇම්බියුලන්ස් ගේනවා කිව්වහම ඉන්දියාවෙන් ගේන ඇම්බියුලන්ස් එකේ ගණන නෙමෙයි ජපානෙන් ගෙන්නකොට තියෙන්නේ. ජර්මනියෙන් බෙන්ස් එක ගෙන්නකොට තියෙන්නේ වෙන ගණන. මේකේ ඔප්ෂන්ස් අනුව මේවා ගණන් මිලදී ගැනීම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේක හරියට හොයා බලලා පහර ගහනවා මිසක් මේක සත්‍ය තේරුම් අරගෙන නෙවෙයි මේ දේශ සහගත විදිහට මාධ්‍ය ජාලාතුලින් මේ පහර දෙන්නේ. ඒ සමගම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. අයිබෝවන්.